අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිපෙන් සිරස්තල පාස්කු ප්‍රහාරය පිළිබඳව පෙර දැනුම් දීමක් මට සිදු කළේ නැහැ දැන් හරියට මේක ගොබේස් න්‍යාය වෙලා හිටපු ජනපති පාර්ලිමේන්තුවේදී කියයි හිටපු ජනපති මෛත්‍රීට කතා කරන්න ලබා දුන් කාලය වැඩි හරින්ගෙන් දැඩි විරෝධයක් මෙරට තුල අන්තවාදයේ පැතිර වූ පුද්ගලින් දෙදෙනෙකු සහ පාසල් සිසුන්ට අවිපහුණුව ලබා දුන් මද්රසා පාසල් ගුරුවරු දෙදෙනෙකු අත්අඩංගුවට අධ්‍යාපන ශාස්ත්‍රයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන ජනපති පහදයි පස්සර මාරයා මාර්ගයෙන් ඉවත් කරයි ඊයේ දින වැඩිම කොරෝනා ආසාදිතින් යාපනයේ යාපනයේ කොටසකට සංචරණ සීමා चीने साइनोफार्म එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ලබන බදාදා දිවයිනට චීන එන්නතට සමගි ජනබල වේගයේ විරෝධය ප්‍රථමයෙන් දේශීය පුවත් පාස්කු කොමිසමේ අවසන් වර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ තෙවන දිනය අදයි අදාළ විවාදයට තවත් අමතර දිනයක් ලෙස එළිවෙන අප්‍රේල් මාස 7 වෙනිදා නම් කර තිබෙනවා මේ අතර අද පැවති විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ වර්තාව සහ පාස්කු ප්‍රහාරය පිළිබඳව දීර්ඝ අදහස් දැක්වීමක් සිදු කළා ගොබෙල්ස් න්‍යාය තමයි සභානායක වුණනි බොරුව එක දිගට කියන්න කියලා ගොබෙල්ස් කියනවා එතකොට ඒක ඇත්ත වෙනවායි කියලා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව තිබෙන තත්වයන් පිළිබඳව මා සම්බන්ධයෙන් තිබෙන ජනමතයක් මම කියන්නේ ඒක ගොබෙල්ස් න්‍යායට අනුව වෙච්ච දෙයක් කියලායි මම කියන්නේ මගේ ප්‍රතිපත්ති එක්ක එකට යන අගමැතිවරයෙක් නැතුව ඇමති මණ්ඩලයේ බහුතරයක් නැතුව මට කියලා පාර්ලිමේන්තුවක් නැතුව මම අවුරුදු 5කට මාස 1කමාරක් අඩුවෙන් මේ රට අරගෙන ගියා නොයෙකුත් බාධාවන් මැද්දේ 2015 2016 කාලේ ඉඳලම එක දිගටම මම වරින් වර කිව්වා මේ ලෝකේ පුරා සිදුවෙන IS ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපේ රටේ කිසියම් ආකාරයකින් එවැනි දෙයක් සිදුවීමට ඉඩ නොතැබිය යුතුයි සහරාන්ට 2017 තමා ගරු කතානායකතුමනි වරෙන්තුවක් නිකුත් කළා තියෙන්නේ සහරාන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කරපු පුජ්‍යලේක් අල්ලන එක ගරු කතානායකතුමනි ඒක මේ ජනාධිපතිට අයිති වැඩක් නෙවෙයි රටේ වරෙන්තුකාරයෝ උසාවෙලින් කොච්චර වරෙන්තු නිකුත් කරනවද මම 2019 ජනවාරි මාසේ ආරක්ෂක මණ්ඩලයේදී කිව්වා ඇයි සහරාන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මෙච්චර කියලා කිව්වා අද මේ නඩු දැමිය යුතුයි කියන කාරණේදී මම ප්‍රධාන වශයෙන්ම රජයේ අවධානය යොමු කරන්නේ මේ අත්අඩංගුවේ සිටින ත්‍රස්තවාදීන් බරපතල ත්‍රස්තවාදීන් මේ බෝම්බ පුපුරපු 60 ගාණක් විතර ඉන්නවා ඒ අය සම්බන්ධයෙන් නඩු දැමීම තමයි මූලිකවම ක්‍රියා කළ යුත්තේ කියන එකයි මම කියන්නේ මේ මහා ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ ඛේදවාචකය එදා මගේ ආණ්ඩුවෙම මටක් ගහන්න ගත්තා මගේ ආණ්ඩුවෙම ඇතුලේ ඒ වගේම විපක්ෂයෙන් මට ගහන්න පටන් ගත්තා ජනමාධ්‍ය ඒ හැමතැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා මේ සම්බන්ධයෙන් වරින් වර තොරතුරු ඒ අංශවලට තොරතුරු ගණනාවක් ලැබිලා තිබෙනවා ඒකට ඒවා මම දැනගත්තේ මේ ප්‍රහාරයෙන් පස්සේ ඇතිවෙච්ච පළවෙනි සාකච්ඡාවල ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නැහැ මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මම මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට අවුරුදු 54ක දේශපාලන ජීවිතයක් නොකැලැල්ව මම අවංකව රට සේවය කරපු කෙනෙක් විදියට එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් කතානායකතුමනි මම බ්ලේක්ෙක් නෙවෙයි මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මම කිසිසේත්ම මේ මහා ඛේදවාචකය වෙන්න මම ඉඩ තියන්නේ නැහැ රටට එවැනි විපත්තියක් සිද්ධ වෙනවයි කියලා ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මග හරින කෙනෙක් කියලා කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඒක කාගේ හරි ඒ කියන කෙනාගේ මොලේ අමාරුවක් තියෙනවා පාස්කු කොමිෂන් සභාවේ ගරු කතානායකතුමනි කිසිම සාක්ෂියක් දීලා නැහැ මට මේ තොරතුරු දුන්නයි කියලා කිසිම කෙනෙක් ටෙලිෆෝන් කරලා හරි කිව්වයි කියලා කිසිම කෙනෙක් කියලා නැහැ දැන් ඔය කොච්චර කතා කරත් අන්තිමට මේක කවුද කරේ කියන එක හොයන්න එපා මේකනේ අවශ්‍ය වෙන්නේ දැන් ඔක්කොමලා කතා කෙරුවට මේක විවාද කෙරුවට මේකේ කවුද කරේ කියන එක හොයන එක මේ ආණ්ඩුවේ රාජ්‍ය නායකගේ යුතුකම මම කියන්නේ උඩ බලාගෙන කෙල ගහන්න නම් ලෑස් වෙන්න එපා වචන අරඹවලි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලි කිස්ස සෝවාන්සේගේ ජීවන චරිතයෙන් කරුණුගෙන හැර දක්වමින් එයින් අත්මිදිය හැකිද මෙම ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අසමත්වීම පිළිබඳ වගකීමෙන් අත්මිදින්න බෑ ඒ බරින් ඒ වගකීම එය බාරගත යුතු තිබෙනවා මේ නොවිසඳුණු තැන් තිබෙනවා මෙහි පෙනුම ඉස්ලාම් ආගමික අන්තවාදී මිලේච්ඡ තස්ත්‍ර ප්‍රහාරය හැබැයි මේ අඩංගුව දේශපාලන ප්‍රහාරය මෙම ප්‍රහාර කැම් පිළිබඳ වගකීම් එහි යටි අරමුණු එහි තිබුණු දේශපාලන පෙළගැස්ම ඒට සහයෝග දුන් ණය ඊට උඩින් ඉන්න අය පිළිබඳව අවශ්‍ය අවධානය මේ කොමිසම සභාවේ යොමු වී නැහැ ඒ එළදරව නොකර ගන්නා තාක්කල්
වර්තමාන රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂක පිළිබඳ අංක 1 සුදුසු පුද්ගලන්ට වගකීම් බාර දී ආරක්ෂක මණ්ඩලයෙන් නිරන්තරයෙන් රැස්වී බුද්ධ්‍යාංශ යලි බල ගන්නවා ආරක්ෂක යාන්ත්‍රණය ශක්තිමත් කර සිදු කළ විමර්ශන මේ වන විට බෙහෙවින් ඉදිරියට ගොස් තිබෙනවා වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු පාස්කු ප්‍රහාරයට ඍජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් 134 දෙනෙකු ශ්‍රී ලංකාව තුලදී විදේශයන්හිදීත් අත්අඩංගුවටගෙන පුළුල් පරාසයක් තුල විමර්ශනයක් කොට තිබෙනවා කුමන හෝ අන්තවාදයකට මේ රටේ ජීවත් වන සාමකාමී සිංහල දෙමළ මුස්ලිම් ජනතාව තවදුරටත් බේද කරන්න ඉඩ දෙනවාද නැත්නම් අප සියලු දෙනා පටු දේශපාලන වාසි පසකලා තිරසාර සාමයක් ගොඩනැගීමට කැප වෙනවාද යන තීන්දුව ගැනීමට අවස්ථාව දැන් අපිට ලැබිලා තියෙනවා මේ පාස්කු ප්‍රහාරයේ දවසේදී මම දැක්කා හිටපු ජනාධිපතිවරයා කතා කරනවා මට එක අතකට මගේ ඇඟක තියෙන හැම සිදුරකින්ම මට hina ගියා අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුව කතා කරන හැම මන්ත්‍රීවරයෙක්ම විනාඩි 10යි පාස්කු කොමිසමෙන් වැඩිම චෝදනා ලද්ද මිනිහට විනාඩි 60යි අයියෝ සාක්කි කාට කියන්නද කියලා ඉතින් සුද්ධ කරන්නද විනාඩි 60ක් දුන්නේ මොකද්ද ඒකේ අදහස වෙන මොකද්ද මේ අදහස සුද්ධ කරගනින් කියලා උඹේ තියෙන මගුල් ටික මේ ලංකාවේ මාධ්‍ය පට්ටපල් අමූලක බොරු ටිකක් ගැව්වා මොකද මම කිව්ව එක කතාවක් නිසා මං අදටත් මේ බයිබලය අල්ලලා කියනවා මම මේ කියපු දේ ගැන මම සතුටු වෙනවා මං කෝ මේ ආණ්ඩුව මේක දැනන් හිටියා කියලා අදේක ඔප්පු වෙලා ඉවරයි මේවා නිකන් මෙච්ච දේවල් නෙමෙයි වැරද්ද කරේ මොකාද මොන හේතුවටද ඒක කොහොමද ආයෙත් වලක්ව ගන්න කියන එක දැනගන්න අර මෙරිච්ච මිනිසුන්ගේ දරුවන්ට දෙමව්පියන්ට අයිතියක් තියෙනවා මේ රටට අයිතියක් තියෙනවා මේක තිර රචනයක් කතාව එකක් කතන්දරය තව එකක් කියලා මම පුන පුනා කියන්නේ ඒකයි කතෝලික මිනිසුත් එක්කම එකතු වෙලා මේ සාධාරණ ජීවිතයේ අවසන හුස්ම දක්වා සත්‍ය ගෙනත් දෙන්න කටයුතු කරනවා කියන එක මම අද ඔබතුමාට බය නැතුව කියනවා ජනාධිපතිතුමාට 3-2 බලයක් මේ රටේ මිනිසු දුන්නා නම් අපිට දුන්න දඩුව මැරිට අපේ අතින් වෙච්ච වරද හැටියට එහෙනම් ඒකට ඇක්සිඩන්ට් එක වලක්වපු එකාව විතරක් කිරේ දාලා බෑ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්න ඕනේ ඇක්සිඩන්ට් එක කරපු එකාව දාන්නේ කොහොමද ඇක්සිඩන්ට් කරපු ඉන්නේ ඔඩොක්කුවේ අන්න එතරම්යි ප්‍රශ්නේ තියෙන්නේ එදා ඔබතුමාගේ තාත්තා ඔබතුමාට කියපු වෙලාවේ මගේ පුතේ පල්ලියන් දෙපා හිට බෝම්බ ගහනවා කියලා ඔබතුමා එදා රජයේ ඇමතිවරයෙක් හැටියට ආරක්ෂක අංශ දැනුවත් කරලා තිබුණා නම් ඔබේ අපේ අහිංසක කතෝලික මිනිස්සු දාස් ගානක් අදත් ජීවත් වෙනවා තමුන්නාන්සලා කියන හැටියට ඔය අපි පැයක් දුන්නයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ බෝම්බ ප්‍රහාරයට වග කියන්න ඕන නම් ඒ වග කීමේ මහ මොලකාරෝ තමුන්නාන්සලා තමුන්නාන්සලා යව පත් කෙරුවේ ජනාධිපති කියලා අපි නෙමෙයිනේ මේක එදා නතර කරන්න නියපොත්තෙන් කඩා ගන්න තිබ්බ දෙයක් ආවත් අපි මේකෙන් නිදහස් කරන්න මොන සම්බන්ධතාවයක් තිබුණත් මේකෙන් නිදහස් කරනවා කියලා අපි හිතන්නේ නැහැ මුකා මේකේ මහ මොලකාරයා වුණත් ලෝකයටම මේ අන්තවාදී ත්‍රස්තවාදයේ ගණන්ලා ලෝකීය අවිනිශ්චිතතාවයට පත් කරන්න වැඩ කරන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එවුන්ගේ න්‍යාය පත්‍රවලට හවු වෙන්න එපා කියන කාරණය තමයි මේ කොමිෂන් සභා වාර්තාවේ විවාදයේ අවසානයේ කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාව තුල අන්තවාදී මතවාද පැතිරවීම සහ ඊට අන්තර්ජාලය හරහා මුදල් එකතු කළ පුද්ගලින් දෙදෙනෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ විසින් අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා මෙරට අන්තවාදය පැතිර වූ බව කියන පුද්ගලින් දෙදෙනෙකු ඊයේ දින මෙලෙස ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසයේ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා එක්සත් අරාබි එමිරාජ්ජයේ සිට අන්තර්ජාලය ඔස්සේ මෙරට අන්තවාදය පැතිරවීම සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ පදිංචි එක් සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවටගෙන ඇති අතර අනෙක් පුද්ගලයා කාන්තංකුඩි ප්‍රදේශයේ පදිංචිව මෙරට තුල අන්තවාදය පැතිර වූ පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාසයේ විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මාතලේ ප්‍රදේශයේදී මේ පුද්ගලයා 2020 දෙසැම්බර් මාස 5 වෙනි දින එක්සත් අරාබි එමිරාජ්යේ සිට ශ්‍රී ලංකාවට පිටුහල් කර එවා තිබෙන පුද්ගලෙක් මේ පුද්ගලයා එක්සත් අරාබි එමිරාජ්යෙන් පිටුහල් කර තිබෙන්නේ ඉරාට සිට විවිධ අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචි සිට එක්සත් අරාබි එමිරාජ්යට ගොස් එහිදී ශ්‍රී ලංකාව තුල අන්තවාදය සහ අන්තවාදී ක්‍රියා සම්බන්ධ ත්‍රස්තවාදය පැතිරවීමට මුදල් එකතු කරන ලද පුද්ගලයෙක් බවට අන්තර්ජාලය හරහා වහබ් මතවාදය සහ අන්තවාදී මතවාද ශ්‍රී ලංකාවේ විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අනුගාමිකයින් වෙත ප්‍රචාරය කිරීමට අදාළවයි ඊට අමතරව මේ පුද්ගලයා එක්සත් අරාබි එමිරාජ්යේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකාව තුල අන්තවාදය පැතිරවීම
කිරීම සඳහා යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට ආධාර මුදල් එකතු කර ඇති බවටද වාර්තා වී තිබෙනවා. මීට අමතරව ඊයේ දින ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂයේ විසින් කාතම්කුඩි ප්‍රදේශයේදී තවත් පුද්ගලෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මුහුණු පොත සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාලා හරහා වහබ් මතවාදය, අන්තවාදය සහ එමගින් ජනිත වන ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට යම් යම් පිරිස් පෙළඹවීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන සහරාන් හෂීම් සමග ළඟින් ඇසුරු කර පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඔහු විසින් පවත්වන ලද විවිධ වැඩසටහන් වලට සහභාගී වූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලින් දෙදෙනා සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාෂයේ පරීක්ෂණ පවත්වනවා. මේ අතර පාසල් සිසුන්ට අවිපුහුණුව ලබා දුන් පුත්තලම ප්‍රදේශයේ පදිංචි මද්රසා පාසල් ගුරුවරුන් දෙදෙනෙකුද කොළඹ අපරාධ විමර්ශන කොට්ටාෂයේ විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් එළඹෙන බදාදා මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය මාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මාධ්‍යක කේස සඳහන් කළේ අදාළ එන්නත්ගේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබීමට නියමිත බවයි. कोविड-19 वायरस से मर्दने क्रीम संधा लबा दिन चीन निष्पादित साइनोफार्म एन्नत मात्रा लक्ष हयाक इलमिन बदादा दिन मिरटर लबी मट नियमित आए अदाल एन्नत तोगे प्रधान अक्लिस मिरटर लबी मट नियमित बवाई राज्य मात्य चन्न जयसमन महतागे मात्य के प्रकाश कले कोविड वायरस से आसादने ओ नवरोगीन हत्तहात दिनकु ईये दिन यापने डिस्ट्रिक्ट के हम मुईमत समक यापने नगरे कोडसकट संचरण सीमा पनवा तिबेनवा අම්බර ඩීඑස් සේනානායක ජාතික පාසලේ 11 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. අදාළ පාසලේ සේවයේ නිරත ගුරුවරුන් සිව් දෙනෙකු සුළු සේවකයන් 5 දෙනෙකු මෙලෙස කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔවුන් දෙදෙනා එම රෝහලේ 5 වන වාට්ටුවේ මාසයකට ආසන්න කාලයක් දේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිට ඇති අතර සිදු කළ PCR පරීක්ෂණයකදී ඔවුන් ආසාදිතින් බවට තහවුරු වී ඇත්තේ. අදාළ රෝගීන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර පසුව රෝහල විෂබීජහරණයට ලක් කර ඔවුන් ප්‍රතිකාර ලැබූ වාට්ටුව යලි විවෘත කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවන් මරණ තුනක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 557 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මෙලෙස අදහස් පළ කළා. කොවිඩ් වසංගතයේ තත්ත්වය යටතේදී ශාස්ත්‍රවල වැඩිපුර වැඩ කටයුතු කිරීමේ මේ MOH කාර්යාල සහ ඔවුන්ගේ පිරිස තමයි රෝගිය හඳුනා ගැනීම සඳහා වැඩිපුර කාර්යභාරයක් කෙරුවේ. එතකොට ඒ පිරිසට දැන් අතිරේකව තවත් ලොකු කාර්යභාරයක් ලැබිලා තියෙනවා මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල කරගෙන යන්න. එතකොට මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල කරගෙන යාමත් සමගම අපිට දකින්න තියෙනවා ඒට සමානුපාතිකව අනිත් පැත්තෙන් අපේ PCR පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කියන පරීක්ෂණ කිරීමේ ධාරිතාව අඩුවීම. ඒ ධාරිතාවේ අඩුවීම අපිට පැහැදිලිව පේන්න තියෙනවා. මේ PCR කරන ප්‍රමාණය ගත්තාම PCR කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා සහ ඒ සමගම PCR වල ප්‍රතිඵල ගත්තාම අපිට රෝගීන් හඳුනා ගැනීම සහ රෝගීන්ව අපිට සොයා ගැනීම අපහසුතාවයකට ලක් වෙලා තියෙනවා. ඒ හරහා අපි දකිනවා බරපතල අඩුපාඩුවක් සිද්ධ වෙනවා. මොකද රෝගේ පැතිරෙන පිළිවෙල පිළිබඳව නැත්නම් ඒ රෝගේ ව්‍යාප්තිය කොයි ආකාරයට සිද්ධ වෙන්නේ කියන පිළිබඳව පැහැදිලි දත්ත ලබා ගැනීමට හැකියාවක් නැහැ. අනුමත නොකළ චීනයේ කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබා දීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එන්නත ගන්නකොට ප්‍රමිතියෙන් ඉහළම මට්ටමේ එන්නතක් ගන්න ඕනේ. දැන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයටයි දේශපාලඥයන්ටයි අපි වගේ අයටයි විතරක් ඉහළම මට්ටමේ එන්නත දීලා රටේ ඉන්න අනිත් අයට අනුමත නොවන එන්නතක් දෙන්න බෑ. ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධ. හැමෝටම එක හා සමානව සැලකන්න ඕන. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ NMRA එක මාර්තු මාසේ 17 වෙනිදා ඒගොල්ලන්ගේ වාර්තාව ඒගොල්ලන් දුන්නා. දැන් මේ report එකේ උන් සඳහන් කරනවා බීජින්ග් ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ට්ස් වලින් ලංකාවට දෙන්න එන්නත ගැන තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒගොල්ලන්ට ලැබුණ විස්තර අනුව මේ වැක්සීන් බීජින්ග් ඉන්ස්ටිටියුට් ඔෆ් බයොලොජිකල් ප්‍රොඩක්ට්ස් වලින්
ඒකේ කරුණු කාරණා මදි මේක ඒ අය අනුමත කරලා නැහැ කියලා තියෙනවා. අපි කියන්නේ මේක අනුමත වුණොත් දෙන එකට ගැටලුවක් නැහැ. අපි කියන්නේ අනුමත නැත්තම් මේව දෙන්න බෑ. නිකන් හම්බුණත් වහබුන්නේ නැහනේ. දීර්ඝ කාලයක සිට මෙරටට තෙල් ආනයනය කරනු ලබන ආයතන හතරක තෙල් සාම්පල පරීක්ෂාවට ලක්වමින් පවතින අතර දින කිහිපයක් ඇතුළත එහි ප්‍රතිඵල නිකුත් වනු ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව අලි බ්‍රදර්ස් පුත්කලික සමාගම සේන මිල්ස් රිෆයිනරිස් එදිරිසිංහ එඩිබල් ඔයිල් සහ කටාන රිෆයිනරිස් යන සමාගම්වල සාම්පල එලෙස පරීක්ෂා කරමින් පවතින බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කළා. පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව තත්ත්වය සුදුසු නම් පමණක් ඉහත ආනයන තෙල් තොග නිදහස් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රේගුවට ලබා දෙන බවද ප්‍රමිති ආයතනය සඳහන් කළා. ආනයනකරුවන් සිව් දිනක විසින් රටට ආනයනය කරන සෞඛ්‍යට අහිතකර පොල් තෙල් විකිණීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අවසර දී ඇති බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉදිරිපත් කරන චෝදනා අසත්‍ය බවද ඉන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර ප්‍රමිතියෙන් තොර පොල්තෙල් පිළිබඳ සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විශේෂ නිරීක්ෂණයකට එක්වුණා. නියමෙන් හෝ අනියමෙන් මේ වගේ අවසර අරගෙන හව අවසරකින් තොරව පොල්තෙල් රට ඇතුළට ගියා කියන එක නම් අපිට දැන් සක්සුදක්සේ පැහැදිලිලා තියෙනවා. මේක බරපතල තත්ත්වයක්. මිනිස්සු පොල්තෙල් බෝතලයක් ගද්දි ඒ අවශ්‍ය ප්‍රමිතිය නැතුව මේ වගේ විස රසායන අඩංගු පොල්තෙල් ගත්තට පස්සේ අපේ රටේ ජනතාවගේ ජීවිතය ගැන සෞඛ්‍ය ගැන කතා කරන්න වැඩක් නැහැ. අපේ රටේ පොල්තෙල් තියෙනවා කියලා අහුවෙලා තියෙනවා. නිලධාරිනුත් පිළිගන්නවා මේ සීල් කරලා තියලා තියෙනවා කියලා මේ කන්ටේනර් 13 අඩංගු මේ ගුදම් වල ඒ සීල් එක. අපි කියන්නේ මේ රජය ගිහිල්ලා මේ පොල්තෙල් බෙදුවා කියලා. හැබැයි රජය වගේ යුතු රජයක් විදියට මේකට පිළියමක් ඕනද? පොල්තෙල් අඳුර ගන්න ඕන. කොයි කොයි ප්‍රදේශ වලද බෙදලා තියෙන්නේ කියලා අඳුරගෙන වහා මේ පොල්තෙල් ටික ඉවත් කරගන්න ඕන. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළා තියනවලු. හැබැයි SLS එක තාම දැනුවත් කළා නෑ. මොකද සෙකන්ඩ් රිපෝර්ට් එක ඇවිල්ලා නැති නිසා. හැබැයි මොවුන් අපිට දැනුවත් කරා මේ පිළිකාව හැදෙන ඒ කාසිනෝජන් එක මේ ටොක්සින් එක තියෙන්න ඕනේ යුනිට් 10යි. 10ට අඩුවෙන් තියෙන්න ඕනේ. නමුත් මෙවය 32 33 තිබ්බා කියලා. ඒ වර්ධිකරවන්න නිසි මේ දඬුවම් ලබා දෙනවා. අතර මේ ජාවාරම සිංහල Hindu අලුත් අවුරුද්දත් එක්ක රටේ ජනතාවට පරිභෝජනයට මේ ලොකු ලාභයක් ලබන්න කරන ජාවාරම්. මේ අතර මේ පිළිබඳ අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. අර කුප්‍රකට සීනි ජාවාරමට සම්බන්ධ විල්මා සමාගම විස වාම් ඔයිල් කන්ටේනර් 14ක් අද රටට මුදා හැරලා තියෙනවා SLS එකේ අනුමැතිය අතුව. රේගු අධ්‍යක්ෂක ජෙනරාල්තුමා පැහැදිලිව ප්‍රකාශ කළා තියෙනවා මේ පොල් තෙල් තොගය නිදහස් නොකොට ගබඩාවල තබා තියෙනවායි කියලා. පාරිභෝග කටයුතු අධිකාරිය පිළිබඳ මේ පොල් තෙල් ගබඩා කරලා තියෙන ගබඩා සීල් කරලා තියෙනවා. පාරිභෝග කටයුතු අධිකාරිය විසින් මේ තෙල් මනුෂ්‍ය පරිභෝජනයේ නුසුදුසුද කියලා නැවත පරීක්ෂා කිරීම සඳහා යවලා තිබෙනවා. එතෙක් ඒ තෙල් වෙළඳපොළට නිකුත් කිරීම නතර කළා තිබෙනවා. මේ ආනයනය කළා තියෙන තෙල් හා සම්බන්ධ ගණදෙනුවේදී සීනි ආනයනය කරන සමාගම් කිසිවක් සම්බන්ධ වෙලා නැහැ. පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් සියම් පාර්ශ්වයක් විසින් අලුතෙන් හැදුන පරීක්ෂණයක් සඳහා ඉල්ලා තියෙනවා. ආවට ගියාට තොරතුරු කියන්නේ නැතුව ඇත්ත තොරතුරක් තියෙනවා නම් අපිට දැනුම් දෙන්න. ඒ තොරතුරු සඳහා මමත් ඕනෑම අවස්ථාවකදී පරීක්ෂණ කටයුත්තකට අවශ්‍ය සහාය ලබලා දෙනවා. මේ රහස් පොලිසියට ඇෆ්ලොටොක්සින් හොයන්න බෑ. මේවා හොයන්න රජයේ විද්‍යාත්මක කොට ඉන්නකො. රජයේ විද්‍යාත්මක ආයතන තියෙනවා. මේ හමුදා නිලධාරීන් පත් කළ මේ තුමන්ලා දන්න පාරිභෝගික ආරක්ෂණයක් නෑ. පොල්තෙල් තොග විනාශ කරන්න හෝ ප්‍රතිආපනයනය කරත් කොහෙර රටකට යන්නේ? ඒ ගිල්ල කාට හරි මිනිහෙකුට නේ හානියක් වෙන්නේ. ඒ වගේම මේ පිටිබඳ දැඩිය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා. ප්‍රමිති කාර්යාංශයේ පිටිබඳ මොනව විශ්වාසයක්වත් දැන් ඇති වෙලා නෑ. දැනටම ඊයේ වන විට මේ සාම්පල් යවලා තියෙන්නේ ITI ආයතනයේ. මාධ්‍ය තුලත් ඒ වගේ අපිට තියෙන තොරතුරු අනුව ප්‍රමිති ආයතනයේ සභාපතිතුමාගේ නිර්දේශය ලැබුණාට පස්සේ රෙගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේව නිදහස් කරා කියලා. එහෙම තමයි පැහැදිලිම මේ ලැබිලා තියෙන තොරතුරු. සාමාන්‍යයෙන් මතය තමයි කරු කතානායකතුමනි ඇප්ලටොක්සින් කියන එක රිෆයින් කරපුවාම ඉවත් වෙනවයි කියන කාරණාව. නමුත් මේ ගෙනල්ලා තියෙන පොල්තෙල් තොගය තුල විශාල ප්‍රතිශතයක් ඇප්ලටොක්සින් තියෙන නිසා සම්පූර්ණයෙන්ම රිෆයින් කරලා පිරිපහදු කළත් ඒක යන්නේ නැති නිසා මාර්තු මාස 4 වෙනිදා නැවත වතාවක් ඒක ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යවලා තිනවා. කිසිම එකක් එළියට ගිහිල්ලා නැහැ. අජේ හැටියට වගකීමෙන් කියනවා කිසිම විදියකින් මේක එළියට ගිහිල්ලා නැහැ. මේ ක්‍රූඩ් ඔයිල් ඊට පස්සේ ෆාම් ඔයිල් මේක කලවම් කරලා මේ
මහා ජාවාරමක් වෙදෙන වෙන්න කරු කතා නැකතුනි මේක එළියට ගියේ නැහැ කියන එක කට්ටියක් පත්තර එළියට ලගෙන ඒක පැහැදිලිව ඔබතුමාලා මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වලා මේ අයට දඩුවම් ලබා දෙන්න මේ ගෙනල්ලා තියෙන සමාගම් දෙකේ පොල් තෙල් බිඳක්වත් එළියට ගිහිල්ලා නැහැ වගකීමෙන් කියනවා අපි ඒක ප්‍රතිපනායනය කරනවා රැකියා වෙළඳපොළට ගැලපෙන අයුරින් මෙරට අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. එය අද අරලියගහ මන්දිරයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. මේ රටේ හුඟක් අය අදහස් දෙන්න හරි දක්ෂයි. අදහස් අරගෙන ඒව ක්‍රියාත්මක කිරීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වැදගත් අංගයක් වන්නේ 21වෙනි ශතවර්ෂයට ගැලපෙන අයුරින් දැනුම පාදක වුණු මිනිස් ප්‍රාග්ධනයක් සැලසුම් කොට පෝෂණය කිරීම. ඒ සඳහා දැනටමත් අපි විශාල වැඩ කොටසක් දියත් කරලා තියෙනවා. මේ රට අනාගතයේ බිහිවන පරපුර දැනුමින් කුසලතාවෙන් පිරිපුන් පරපුරක් වගේම ශ්‍රී ලංකාව මුළුමහත් ලෝකයේ හමුවට ගෙන යා හැකි පරපුරක් ලෙස සැකසීමත් අපේ වගකීම. දැනට ශ්‍රම වෙළඳපොළේ තිබෙන ඉල්ලුම දෙස බැලුවම අපට පැහැදිලි වෙනවා එම ඉල්ලුමට සරිලන ඒ වගේම අලුතින් ඇතිවන වෘත්තීන් වලට ගැළපෙන කුසලතාවලින් පිරිපුන් ශ්‍රම බලකායක් අපේ අධ්‍යාපනය තුලින් බිහි වෙනවද කියන සැකයක් ඇති වෙනවා. විවිධ ශේෂ්ත්‍රවල ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් ඒවා ඒදිලා ඉන්න කර්මාන්ත කරුවන් මේ අය සමග අපි සාකච්ඡා කරාම ඒ අය කියන අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මේ හැකියාවක් තියෙන ක්‍රම බලකායක් නැහැයි කියන එක පැත්තකින් රැකියාවල අවශ්‍යතාවය විශාල රැකියාවල අවශ්‍යතාවයක් තියෙනවා තව පැත්තකින් රැකියාවලට ඉල්ලුමක් තියෙනවා හැබැයි මේ දෙක ගැළපෙන්නේ නැහැ මේ ගැළපීම අපි හරි විදියට කරන්නට ඕන අපි අධ්‍යාපනය ගැළපීමට සුදුසු වෙන පරිදි අපි සකස් කරගන්නට රජයේ ජනතාවට ලබා දුන් පොරොන්දු මේ වන විටත් ඉටු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි නැවත මේ රට ආරක්ෂා කරලා තියෙනවා. මේ රටේ ත්‍රස්තවාදී දුරන් කරලා රණවිරුව ජිනීවාවල ගිලා පාවලා දෙන්න මංගල සමරල එකඟ වෙච්චා. ප්‍රතික්ෂේප කරලා ඒ වගේම ත්‍රිකුණාමලේ ඉඳන් කොළඹට යනකම් මේ රටේ අක්කර 13 ලක්ෂයක් ඒ සෝපා එක්සා ගිවිසුම යටතේ දෙන්න හදපෙක නවත්තලා අපි අපිට ඕන විදියට මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න පුළුවන් සැලසුම් අදපු රටක්. ලෝකයේ බලවත් රටවලට කොරෝනා වසංගතයට මුහුණ දෙන්න බෑ. හැබැයි අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමිය ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය සේවයේ රාජ්‍ය නිලධාරී එකතු වෙලා ලෝකයේ 10 වෙනි තැනට කොරෝනාව පාලනය කරපු රට බවට අද පත් කරගෙන තියෙනවා. අපි කියපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කරලා තියෙනවා. කවුරු හරි බලුවන් නම් අපි අභියෝග කරනවා. අපි මැතිවරණ වේලාවේදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ කියපු එක පොරොන්දුක් අපි කඩ කරලා තියෙනවද කියලා. ලිප්ටන් වටරවුම ළඟ බෝඩ් එක උස්සගෙන ජනාධිපති ලේකම් කාර්යාලය වට කරපු ඒ යුගයට අපි තිත දීලා දෙනවා 65000කට උපාධාරින්ට අපි රස්සා දීලා තියෙනවා. ඉතිහාසයේ කවදාකවත් නැති වුණ ගොවියාගේ ආර්ථිකයේ සුරක්ෂිත සිත කරලා තියෙනවා මේ ආණ්ඩුව. ඒක නිසා අපි කියපු හැමදේම ඉෂ්ට කරලා තියෙනවා. මෙරට සංවර්ධනය කරා ගෙන යා හැකි නිසි නායකත්වයේ සහ ශක්තිය ජනතා විමුක්ති පෙරමුණට පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ නාවල කොස්වත්ත ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින්. මෙරට හදන්න ඕනි කරන භෞතික සම්පත් අපිට තියෙනවා. මෙරට හදන්න ඕනි කරන මානව සම්පත් අපිට ඉන්නවා. මොකද අඩු අඩු එකමක දෙයයි මේ දෙක එකට එකතු කරලා මෙහෙවන්න පුළුවන් දුර්රදක්නා දැක්මකින් යුක්ත සනස්මත් සහිත දේශපාලන නායකත්වයක් පාලන බලින්නේ එදා ඉතිහාසයේ පරාක්‍රම සමුද්‍රය හැදුවන තිසාවව කලාවව හැදුවන සාලෙන් රට ස්වම්පෝෂිත කරන්න අපේ මුතු මිත්තු සමත් වුණා නම් සීගිරි මහා ගල් පර්වතයේ මුදුනට ගෞ ගාන කුසට වතුර ටික ගෙනියන්න පුළුවන් තාක්ෂණයක් අපිට තිබුණා නම් ඇයි අපිට මේ රට හදන්න බැරි මොකද්ද හේතුව දේශපාලන නායකත්වයේ හරියට නැතිකම. ඒ දේශපාලන නායකත්වය අපි හරියට තෝරගන්නවා නම් මේ රට හදන එක මහ ලොකු කච්චක් නෙමෙයි. අවුරුදු 73ක් 30 හදන්න බැරි වෙච්ච රටක් අවුරුදු 5න් 10න් හදලා වෙනස් කරන්න පුළුවන් ශක්තියක් කැපවීමක් ධෛර්යයක් මේ ජනතා විමුක්ති පෙරමුණේ අපේ නායකත්වයට තියෙනවා. අවශ්‍ය කරන්නේ ඒ සඳහා වෙච්ච දේශපාලන බලය. අධිකරණයේ වර්තාව වූවත් කිහිපයක් දැන් සතුස ආයතනයේ සේවකයන් 153 දෙනෙක් ඔවුන්ගේ රාජකාරි වලින් ඉවත් කර දේශපාලන කටයුතු වල යෙදවීම තුලින් රජයට රුපියල් කෝටි 4ක පාඩුවක් සිදු කළේයි චෝදනා කොට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්ත මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජයේ සමයේ ගොනු කරන ලද නඩු දෙකකින් ඔවුන් නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
දේශපාලන පරිගණීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන් ටෙරිහිව සිදු කර තිබෙන නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මාස 30 වෙනිදා කැඳවන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. දෙදහස් දහසේ වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 50කට අධික වටිනාකමකින් යුත් බැඳුම් කර සාවත්‍ය ලෙස පරිහරණය කළේයි චෝදනා එල්ලා වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේද නැත්ද යන්න පිළිබඳව පෙත්සම් කරුවන්ගෙන් උපදෙස් ලබාගෙන මැයි මාස 7 වෙනිදා කරුණු දක්වන ලෙස අභියාචනා අධිකරණය නියම කළා. මේ අතර රවි කරුණානායක මහතා ඇතුළු 7 දෙනා ලබන 31 වෙනිදා දක්වා අවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල නියම කර ඇත්තේ. समस्त लंका सांस्कृतिक परिसर सुरक्षी में संविधाने विषय संविधाने करती बु गौरव सम्मान उल्लेख ये बंडार नायक सम्मान शाला वेदी पे बैठूना एहिदी मात्य शेष रेवेन वेन सिद्ध करने अति महत्व से बाब वेन वेन सीएत मात्य जाले द सम्मान एट पात्र बुना समस्त लंका सांस्कृतिक परिसर सुरक्षी में संविधाने विषय मेम गौरव नाम प्रधान किरी में उत्सव संविधाने करती बुना කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ගෞරව නාම පිරිනැමීමේ උත්සවයේ මූලිකත්වය මහා සංඝරත්නය විසින් හොබවනු ලැබුවා. දශක 4ක් පමණ ඉපැරණි සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය තුළ අමරපුර චූල වංශික මහා පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය අහුංගල්ලේ විමල ධම්මතිස්ස හිමියන් ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස කටයුතු කරනු ලබනවා. සම්මාන උළෙලේ මූලිකත්වය මෙහෙයවීම සහ සංවිධානය දේශමාන්‍ය සිසිර ප්‍රේමචන්ද්‍ර මහතා සහ දේශමාන්‍ය රංජන් විජයරත්න මහතා විසින් සිදු කරනු ලැබුවා. समस्त लंका पुरा 185000 පමණ සිටින ආයතනයක් ජාත්‍යන්තර වශයෙන් රටවල් ගණනාවක් අපි සාකාවල් පිහිටවලා විශේෂයෙන්ම අපි තීරණ කමිටුවක් පත් කරලා ඊටාම මැනවින් මේ පිරිස තෝර අරගෙන මේ සම්මාන උත්සවෙත් තියන්ට එදුනා. මම හිතනවා මේ පිරිස හරි වාසනාවන්තයි. वैद्य गुरु वृत्तिय व्यापारिक माध्य क्षेत्रय कला क्षेत्रय समाज सेवा ऐतुलु रट वेनुवेन जातिय वेनुवेन सिदु करन्ना वो दवंत मेहवर अगय किरीम वेनुवेन सिदु केरन मेम गौरवनाम पिरिनमीमे उत्सवेदी सियत टीवी प्रवृत्ति ज्येष्ठ कलमनाकारो उदयशान इडमे गेदर महताद गौरव नामयट पात्र वुना वसर 21ක් पुरा माध्य क्षेत्रय वेनुवेन इटु करन्ना वो मेहवर अगय करमिन मीट पेर देश मान्य गौरव सम्मानेन्द पिदुम लबा ऐति ओहु मेवर पिदुम लबुए कीर्ति श्री देशबंधु लंका पुत्र गौरव नामेन वसर 2006 माध्य क्षेत्रयट पैमिनन महु रूपवाहिनीकरणय पिलिबंदव जातिक पूर्ण अध्यापन आयतनय तुलिन मना पूर्णवक लबा श्री लंका गुवाहाटी संस्थाव श्री एफएम इन अनतुरुव श्री लंकाव तुल वेनसक सिदु कलबु सियत गुवाहाटी विद्यालयट एकतु वेन मेतुमान अद एहि प्रवृत्ति अध्यक्ष दूरयाई भगवान සෑම දිනකම ඔබේ නිවසට ආලින්දයට ප්‍රවෘත්ති තුලින් හම්වන ඔහුටයි මේ සම්මානය. මුළු දිවයිනටම විනිසුරු දේශමාන්‍ය IG උදේශාන්ත කුමාර ජනහිතකාමී කීර්ති ශ්‍රී දේශබන්දු ලංකා පුත්‍ර සම්මානයෙන් පිදුම් ලබන්නා වූ स्तुति
දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය 17 වරටත් පවත්වනු ලබන බෙවර රයිකම් ටෙලි සම්මාන උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්ුණා. මෙවර සම්මාන උළෙලට නව සම්මාන ත්‍රිත්වයක් හඳුන්වා දී තිබෙනවා. රයිකම් ටෙලිස් කියුවාම අද ටෙලි හෝ සිනමා සම්මාන ශ්‍රේෂ්ඨයේ දවැන්ත සම්මාන උළෙලට පරිවර්තනය වෙලා තියෙනවා. අවුරුදු 16ක දීර්ඝ ගමනක් එක දිගට නොකඩවා අවුරුදු 16ක් අපිට 2004 වර්ෂයේ ඉඳලා එන්න පුළුවන් වුණා. මේ SMS මත විමසුම ගැන විවිධ ආකාරයේ අදහස් හැම නාලිකාවකම පුද්ගලයන් අතර ජනතාව අතර තියෙනවා. මේ අර SMS ප්‍රශ්නේ ඉඳලා අපි අලුත් සම්මාන තුනක් අඳුනලා දෙන්න මේ ගමන සූදානම්. මේ ගණිතමය ආකෘතියක් මතේ ජනගත වූ සම්මාන ජනගත නිර්මාණ සඳහා සම්මාන වැඩියම ජනගත වෙච්චි ටෙලි නාට්‍ය ඒකට ඒ වගේම වැඩියම ජනගත වෙච්චි මාධ්‍ය වැඩසටහන ඒක රියැලිටි වැඩසටහනක් වෙන්න පුළුවන් වෙන වැඩසටහනක් වෙන්න පුළුවන් සහ වැඩියම ජනගත වෙච්චි රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය මේ තුනට අපි සම්මාන තුනක් දෙනවා සම්මාන උළෙල පැවැත්වෙන්නේ එළඹෙන ජූලි මාසයේ 3 වෙනිදා කොළඹ නෙළුම්පොකුණ රංගශාලාවේදී පැවැත්වෙනවා උත්කර්ෂවත් ආකාරයෙන් කිසිම අඩුවක් නැතුව ඒ උළෙල පැවැත්වීමට කටයුතු කරනවා ඇති. ඒ වගේම මේ රයිගම් සම්මාන උළෙලට සාපේක්ෂව උළෙලේ කොටසක් හැටියට හැමදාම පැවැත්වෙන නිර්දේශිත නාම ප්‍රකාශ කිරීමේ උළෙලක් ඒ ආකාරයටම සංවිධානය වෙනවා. ඒ උළෙල එළඹෙන ජුනි මාසයේ 4 වෙනිදා චැංග්‍රිලා හෝටලයේදී උත්සවාකාරයේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඒගේ සම්මාන 60ක් අතුරින් සම්මාන 50කට විතර නිර්දේශිත නාම එක තමයි එන්නේ. ඒ නිර්දේශිත නාමවලින් ඒ 3 දෙනාම අගය කරන්න අවස්ථාවක් උදා කරගන්න තමයි අපි මේ නිර්දේශිත නාම උත්කර්ෂණ වල හඳුන්වා දුන්නේ. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටිය. පුත්කලින් 14 දිනකට දෙවි අහිමි කළ පස්සර මාර්ග බස් රථ අනතුර සිදු වූ ස්ථානයේ මාස කිහිපයකට පෙර මාර්ගයට වැටී තිබූ කළුගල ඉවත් කිරීම ඊයේ පස්වරුවේ සිදු කෙරුණා. මාර්ග සංවර්ධන අධිකාරී අධීක්ෂණ යටතේ එම මාර්ගයේ ඉදි කළ කොන්ත්‍රාත් සමාගම විසින් එම ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වුණේ. වවුනියව තාණ්ඩි කුලම ප්‍රදේශයේ ඊයේ සවස සිදු කළ වැටලීමකදී කෙරළ ගංජා කිලෝ 4යි ග්‍රෑම් 935ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වවුනියව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා. හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය නගරයට ආසන්නයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ආසන්නයේ පිහිටි නිවසක් ඉදිරිපිටට පෙරළියාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. කලක සිට ඇල්පිටිය පොරොගම වල්ලඹකල රක්ෂිතේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර දෙකක් වැටලීමට ඇල්පිටිය සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සමත් වී ඇති අතර මෙහිදී සැකකරුවන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබවයි අප වාර්තාකරු සඳහන් කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යලිත් හොමිමු රාත්‍රී 9:30ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.